බ්‍රිතාන්‍ය රජපවුලේ රැජිනියගේ නීති උපදෙස්වලට අනුව රාජකීය සමාජිකින් සියල්ල හැසිරිය යුතුයි කියලා බොහෝ දෙනෙක් අහලා තියෙනවා. මීට කලිනුත් චාල්ස් කුමරුගේ බිරිය වුණු ඩයනා කුමරියට මේ නීති රීති ගැන බොහෝ අප්‍රසාදයක් පැවතුණු බවත් ඔබ දන්නවා. කොහොම වුණත් රැජිනගේ මේ දැඩි නීති රීති නොසලකා හැරපු කෙනෙක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඩයනා කුමරියව හඳුන්වන්නේ. මේ වෙද්දි විලියම් කුමරුගේ බිරිය කේට් සම්බන්ධයෙන්ුත් මාධ්‍ය තුල තරමක් ආందోళනාත්මක පුවත් වාර්තා වෙනවා. කේට් කුමරිය මහරජිනගේ නීති නියාමනයන්ට පටහැනි ලෙස ඇඟ පෙනෙන ලෙස විලාසිතා සිදු කිරීම නිසා එය රජිනගේ දැඩි අප්‍රසාදයට සහ ඇගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව තමයි බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කරන්නේ. අහම්බයන් ලෙස ගෞම සුළඟේ යාම් සහිත ඡායාරූප කිහිපයක් සහ විනිවිද පෙනෙන ලෙස අඳින ඇඳුම් මේ රාජකීය නීතියට අනුකූල නොවීම තමයි මේ ගැටලුවට හේතු වෙලා තියෙන්නේ. විලියම් කුමරුගේ විශ්වවිද්‍යාල පෙම්වතියක ලෙස කේට් ප්‍රසිද්ධ වන්නට පෙර ඇය නිරූපණය විනෝදාංශයක් ලෙස කරගෙන ගිය තැනැත්තියක්. ඇය නිරූපණ ක්ෂේත්‍රයේ විනෝදාංශයක් කරගැනීම නිසාම විවාහයට පෙරත් රැජින තුල කේට් කුමරිය පිළිබඳව තිබුණේ තරමක් නොරිස්සන ස්වභාවයක්. එක් වෙන්දේසියකදී ඇය ඇඳ විනිවිද පෙනෙන ගවුමක් පවුම් 125,000කට අලෙවි වෙනවා. කොහොම වුණත් රජ පවුලට සම්බන්ධ වීමට සූදානම් වූ සමයේ සිට ඇගේ පැරණි විලාසිතා වෙනස් කරන ලෙස මාලිගෙන් ඇයට උපදෙස් ලැබුණා. නමුත් ඇගේ ආසාව ඇය හොරෙන් හෝ ඉටු කර ගන්න ඇතැම් තැන්වලදී උත්සාහ කරන බවට තමයි රජිනගෙන් කේට් කුමරියට චෝදනා එල්ල වෙන්නේ. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.